of music. අප පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම් මණ්ඩාර මැතිතුමනි, ගරුතර සමාවෙන්න මහා සංඝරත්නයෙන් අවසරයි. මහලේකම් රංජිත් මද්දුම් මණ්ඩාර මැතිතුමනි, අප පක්ෂයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමනි, මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමනි, අප පක්ෂයේ මාධ්‍ය ලේකම් එස්.එම්. මරික්කා මැතිතුමනි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන අජිත් මාන්නපෙරණ මන්ත්‍රීතුමා, නාලක ගොඩගේවා මන්ත්‍රීතුමා, එවැගේම අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකතුමන්ලා වන ජෝර්ජ් පෙරරා බියගම සංවිධායකතුමනි, චන්ද්‍රසෝම සන්ලාල් අතනගල්ල සංවිධායකතුමනි, චමින්ද සිල්වා මිනුවන්ගොඩ සංවිධායකතුමනි, එවැගේම මීරිගම සංවිධායක ප්‍රසාද් සිරිවද්දන මැතිතුමනි, මහර ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මැතිතුමනි, අපගේ දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා වෙන අපේ ටෙනිසන් ජෝර්ජ් මැතිතුමා, ඒ වගේම අපේ හිටපු අමාත්‍ය මහේන් ගුණසේකර මැතිතුමා, ඒ වගේම අපේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ මුණුපුරා අපේ මිත්‍ර ජයවර්ධන මැතිතුමනි, සියලුම පළාත් පාලන ආයතන නියෝජනය කරන හිටපු මන්ත්‍රීතුමන්ලා, අපේක්ෂකතුමන්ලා, අපේ දිස්ත්‍රික් සංවිධායකතුමා දිනේෂ්, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින සියලුම සංවිධායකතුමන්ලා, ගම්පහ දිස්ත්‍රික්කයේ කොඳු නාරටිය අපේ පක්ෂයේ දැවැන්ත ජවය ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. අද ඓතිහාසික දිනයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායක මහත්මාතුමරුන් දැවැන්ත කැපකිරීමක් කරලා දැවැන්ත සංවිධානයක් යොදලා අද ගම්පහ නගරයේ මේ මහා ජන රැලිය අපේ පක්ෂයේ නායකතුම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා. මිත්‍රවරුනි, ගම්පහ දිස්ත්‍රික්කය මේ රටේ මැතිවරණයවලදී වැදගත්ම දිස්ත්‍රික්කය වනවා. මුළු ලංකාවෙන්ම වැඩිම ඡන්ද තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. මේ රටේ ඉතිහාසය දිහා බැලුවාම හැමදාම ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන මේ පක්ෂය තමයි ඒ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ. මිත්‍රවරුනි, මේ මහා ජන සෙනඟ දැක්කාම අනිවාර්යෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. මිත්‍රවරුනි, අපිට තියෙන දැවැන්තම ශක්තිය තමයි අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමා අවංක නායකයෙක්, පිරිසිදු නායකයෙක්, මේ රටට වැඩ කරලා පෙන්නලා තියෙන නායකයෙක්. අපේ දැවැන්ත ශක්තිය එතුමා ඉදිරියෙන්ම මේ රටට පෙන්නකොට මේ සමගි ජන බලවේගයේ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. දක්ෂ කණ්ඩායමක්. මේ දක්ෂ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්, තරුණ පිරිස, මේ සියලු දෙනා එකතු වෙලා අද අපි සතුටු වෙනවා. ජීඑල් පීරිස් මැතිතුමා ඇතුළු, නාලක් ගොඩේව මැතිතුමා ඇතුළු කණ්ඩායමත් අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලබන සති දෙක වෙනකොට අපි පිළිගන්න විශාල පිරිසක්
නැවත අපිත් එක්ක එකතු වෙනවා. ඒක තමයි අපිට තියෙන දැවැන්තම ශක්තිය. සමගි ධන බලවේගය මේ රටේ දැවැන්තම බලවේගය නිර්මාණය කරනවා. මේ වෙනකොට අද ඇති වෙලා තියෙන තත්ත්වය අපිට නම්බුවක් තියලා අපි පරණ UMP කාර්යය හැටියට අපිට රෙදි ඇදගෙන ඉන්න පුළුවන් එකම වේදිකාව තමයි සමගි ධන බලවේගය. මිත්‍රවරුනි, අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට පින් දෙනවා. නැත්තම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන ඒ පවට අපිටත් කරගන්න වෙනවා. අද බලන්න එක්සත් ජාතික පක්ෂයට මොකද්ද වෙලා තියෙන්නේ. අද එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙලා තියෙන්නේ අර ලැජ්ජා නාර කැපිච්ච ටික විතරයි. ලැජ්ජා නාර කැපිච්ච ලැජ්ජා නාරයක් නැති ඒ සෙට් එක අද එක්සත් ජාතික පක්ෂයේ නතර වෙලා තියෙනවා. අද ඒගොල්ලන්ට මරු සෙට් එකක් එකතු වෙලා තියෙන්නේ. මරු සෙට් එකක්. ලැජ්ජයි කියන්න, අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෝට්ටුවේ ගොඩට වැටිලා ඒ හොරු රැළත් එක්ක තමයි ඉදිරියේදී මැතිවරණයට එන්නේ. ලැජ්ජයි, ලැජ්ජයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැජ්ජයි. අපි කවදාකවත් හිතුවේ නැහැ එතුමා ඒ මට්ටමට වැටේ කියලා. මිත්‍රවරුනි, අද අපිට සමගි ධන බලවේගය හැටියට දක්ෂතම කණ්ඩායම ඉන්නවා කිව්වේ මම ඒකයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පිරිසුදු නායකත්වයෙන් අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ වෙනසක් කරන්න ඕනේ. මිත්‍රවරුනි, මේ රටේ ඓතිහාසික වෙනසක් කරලා අවුරුදු 30කට පස්සේ අපිට අවස්ථාවක් එනවා. මොකද්ද ඒ? අවුරුදු 30කට පස්සේ තමයි අපේ පක්ෂේ නායකයා මේ රටේ නායකයා කරගන්න පුළුවන් වෙන්නේ. 1994 ඉඳන් ඒ අවස්ථාව අපිට අහිමි වුණා. ඒක අහිමි කරා රනිල් වික්‍රමසිංහ උන්නේ. අද අපිට පිරිසුදු නායකයෙක් ඉන්නවා. අවුරුදු 30ක් අපි බලාගෙන ඉන්න ඒ දේ කරගන්න අද පුළුවන් වෙනවා. ඒක කරන්න මෙතන ඉන්න ඉදිරිපිල නායකත්වය ලබා දුන්නා විතරක් නෙමෙයි. හැබැයි මේ කටයුත්ත කරන්න තමුන්නාන්සේලා ඉදිරියට එන්න ඕනේ. අද ඒ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. අද අපිට ලොකු ආඩම්බරයක්, ලොකු ආඩම්බරයක් ගම්පා දිස්ත්‍රික්කයේ අවදි වෙලා අද මේ වෙනකොට 20,000ක් 25,000ක් මේ ගම්පා නගර සභා පිට්ටනියට ඇවිල්ලා තියෙනවා. ඒකට දැවැන්ත ශක්තියක් තමුන්නාන්සේලා ලබා දීලා තියෙනවා. මිත්‍රවරුනි, මේ ගම්පා දිස්ත්‍රික්කය මේ ඓතිහාසික දිස්ත්‍රික්කයක්, මේ රටේ නායකවරු බිහි කරපු දිස්ත්‍රික්කයක්. එහෙනම් අපිට වගකීමක් තියෙනවා ඉදිරියේදී එන ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලා සියලු දෙනා එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඒ තැනට තියන්න. අවුරුදු 30කට පස්සේ අපේ පක්ෂේ නායකයා මේ රටේ නායකයා කරගෙන එතුමාගෙන් මේ වැඩ කටයුතු ටික කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒ කටයුත්ත කරන්න තව මාස 2යි, මාස 3යි, තව පෝය 2යි, පෝය 3යි. එහෙනම් තමුන්නාන්සේලා ඔබ සියලු දෙනාගේ උපරිම ශක්තිය දෙන්න අපිට. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නායකයා කරනකොට අපිට මෙතන ඉන්න ඉදිරිපෙළ සියලු දෙනා ගම්පා දිස්ත්‍රික්කයේ ඔබේ වගකීම බාරගන්න සූදානම් කියන එක මේ වෙලාවේ කියන්න කැමතියි. එහෙනම් මිත්‍රවරුනි, නැවතත් මගේ ගෞරවය ගම්පා දිස්ත්‍රික් ජනතාවට පිරිනමමින් ඔබ සියලු දෙනා එකතු වෙන්න මේ රටේ අවුරුදු 30කට පස්සේ අපේ එකම බලාපොරොත්තුව අවුරුදු 30කට පස්සේ අපේ පක්ෂේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නායකයා කරන්න ඔබ සියලු දෙනා ඉදිරියට එන්න. ජය වේවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ජය වේවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ජය වේවා කියමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.